අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩි වශයෙන් කතාබහට ලක් නොවන රටක් වන ආමේනියාව පිළිබඳව. ඇතරම ආමේනියාව පිළිබඳ වැඩි වශයෙන් කතාබහට ලක් නොවුනත් මෙය කාරණා කිහිපයක් සඳහා ඉතාමත්ම ජනප්‍රිය රටක්. ඒ වගේම එය යුරේසියානු කලාපයේ පිහිටා තිබෙන ඉතාමත්ම සුන්දර රාජ්‍යයක්. ඔවුන්ට ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් සහ ඉතිහාසයක් පවතිනවා. සාමාන්‍යයෙන් ආමේනියන් ජාතිකයන් සැලකෙන්නේ ආගන්තුක සත්කාරයට ඉතාමත්ම නැඹුරු මිත්‍රශීලී ජන කොට්ටාසයක් විදියට. වර්තමානයේ වෙද්දී මේ සංචාරකයන් අතරත් ඉතාමත්ම ජනප්‍රියයි. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. ආර්මේනියාව යුරේසියානු කලාපයේ පිහිටා තිබෙන සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ කඳු සහිත රටක්. මෙය බටහිර ආසියාව සහ යුරෝපය අතර මන්සන්ධියක පිහිටා තිබෙන රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 29,743ක් වෙනවා. ආර්මේනියාවට දකුණින් ඉරානයක් බටහිරින් තුර්කියක් පිහිටා තිබෙනවා. ඊට අමතරව නැගෙනහිරින් අසර්බයිජානය සහ උතුරින් ජෝර්ජියාව සමගින් දේශ සීමා බෙදා ගන්නවා. අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ යෙරවන් නමින්. 2023 වර්ෂයේ වෙද්දී ආර්මේනියාව තුළ මිලියන් 3ක ජනගහනයක් වාසය කරනවා. ඒ අනුව එහි ජනගණත්වය වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 101.5ක් විදියටයි දැක්වෙන්නේ. ආමේනියන් ජනගහනයේ 98.1%ක්ම ජීවත් වෙන්නේ ආමේනියන් ජාතිකයන්. ඊට අමතරව 101.2%ක් යසිඩිස් සහ 0.04%ක් රුසියන් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම ආගම වෙන්නේ ක්‍රිස්තියානි. එම ආගම රටේ ජනගහනයේ 97%ක්ම අදහනවා. ආමේනියාවට ක්‍රිස්තියානි ධර්මයේ සමගින් විශාල ඉතිහාසයක් පවතිනවා. ඒ අනුව මවුන් ක්‍රිස්තියානි දහම රාජ්‍ය ආගම ලෙස නම් කරන්නේ ක්‍රිස්තු වර්ෂ 301 තරම් ඈත අතීතයේදී. ඒ නිසා ක්‍රිස්තියානි දහම රාජ්‍ය ආගම ලෙසින් නම් කෙරූ ලොව ප්‍රථම රට විදියට සැලකෙන්නේ ආමේනියාව. ඇත්තටම ආමේනියාව කියන්නේ ඉතාමත්ම සුන්දර රටක්. ඒ නිසා වර්තමානයේ වෙද්දී මෙහි විශාල සංචාර කර්මාන්තයක් පවතිනවා. ආමේනියාව වැඩි වශයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ එහි පවතින ඉතාමත්ම සුන්දර භූදර්ශන සහ ආගන්තුක සත්කාර නිසා. ඒ අනුව රටේ බොහෝ ප්‍රදේශවලින් සුන්දර නිම්න විල් සහ තේජාන්විත කඳු වැටි දැක ගන්න පුළුවන්. ඒ වගේම වසර විවිධ ඍතු අනුව මෙහි පරිසරය බෙහෙවින් වෙනස් වෙනවා. මෙහි වසන්ත සමය තුල බොහෝ ප්‍රදේශ සුන්දර වර්ණයන්ගෙන් යුත් මල් වලින් ආවරණය වෙනවා. ඊට අමතරව රටේ බොහෝ ප්‍රදේශවලින් උන්නතාංශය අනුව බෙහෙවින් වෙනස් වෙන සුන්දර දේශගුණයක් අත්විඳින්න පුළුවන්. ඒ වගේම ආමේනියාව කියන්නේ ඉතා පොහොසත් සංස්කෘතික උරුමයකුත් පවතින රටක්. ඒ නිසා රටේ සෑම ප්‍රදේශයකින්ම වගේ ඉතාමත්ම අලංකාර ආරාම සහ පල්ලි දැක ගන්න පුළුවන්. ඒ අතරින් ලොව පුරා වැඩි වශයෙන් ජනප්‍රිය වෙන්නේ ගෙගාටි ආරාමය සහ ටටෙව් ආරාමය. එම ආරාමවල සංකීර්ණ ගල් කැටයම් බිතු සිතුවම් සහ විස්මයජනක ගෘහ නිර්මාණ පවතිනවා. මීට අමතරව අගනුවර වන යෙරවන් නගරයත් ඉතාමත්ම අලංකාරවත් සහ ජවසම්පන්න නගරයක්. ආර්මේනියාව අතීතයේ සෝවියට් සංගමේ සාමාජික රටක් නිසා එහි සෝවියට් ආභාසයලත් විශාල ගොඩනැගිලි දැක ගන්න පුළුවන්. ඒ වගේම යෙරවන් නගරයේ විචිත්‍රවත් වීදි කලා දර්ශන සහ ස්ට්‍රීට් ෆුඩ් සඳහාත් ඉතාමත්ම ජනප්‍රියයි. මීට අමතරව ආර්මේනියාව ආගන්තුක සත්කාර සඳහාත් ලොව පුරා ඉතාමත්ම ජනප්‍රිය රටක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔවුන් අමුත්තන් සඳහා ඉතාමත්ම අව්‍යාජ මිත්‍රශීලී භාවයක් දක්වනවා. ඒ වගේම සංස්කෘතියේ සාම්ප්‍රදායන් සහ රසවත් ආහාර අමුත්තන් අතර බෙදා ගන්න ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා. ආමේනියාවේ ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව ආමේනියාව කියන්නේ මධ්‍යම ආදායම් ලබන රටක්. වර්තමානයේ වෙද්දී එහි ආර්ථික වර්ධන වේගයත් මධ්‍යස්ථාගයක් ගන්නවා. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී ආමේනියාවේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 8,008ක් වෙනවා. එහි සමස්ත දල්දේශීය නිෂ්පාදනය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන් 23.7ක් විදියට. නමුත් ආමේනියාවේ ගිනි ඉන්ඩෙක්ස් එක වෙරි හයි විදියටයි දැක්වෙන්නේ. මේ නිසා රට තුල සැලකිය යුතු ආදායම් විෂමතාවයක් පවතිනවා. ඇතරම ආමේනියාවේ ඉතාමත්ම දුෂ්කර කඳුකර ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයන් ඉතාමත්ම දුප්පත්. මවුන්ගේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 8,000ක් වුණත් මවුන් ආරක්ෂාව සඳහා වාර්ෂිකව සැලකිය යුතු පිරිවැයක් දරනවා. මොකද ආමේනියාව කියන්නේ අසර්බයිජානය සමගින් යුද්ධයක් පවතින රටක්. ඒ නිසා තමයි මෙහි ඒක පුද්ගල ආදායම 8,000ක් වුණත් රටේ දුප්පතුන් විශාල වශයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. රටේ ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නේ සේවා කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය. ඒ අනුව මවුන්ගේ සේවා අංශයේ ප්‍රධාන වශයෙන් සංචාරක, තොරතුරු තාක්ෂණ, බැංකු, මූල්‍ය සේවා සහ විදුලි සංදේශන මත රඳා පවතිනවා. ආමේනියාවේ කර්මාන්තවලට අයත් වෙන්නේ යන්ත්‍රෝපකරණ, රසායන ද්‍රව්‍ය, පතල් කැණීම සහ රෙදිපිලි නිෂ්පාදනය. ඊට අමතරව මෙහි එළවලු, පළතුරු, වයින්, කිරි සහ ධාන්‍ය ඇතුළු සියුම් කෘෂිකර්මාන්තයකුත් පවතිනවා. කොහොමුණත් ආමේනියා මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 85 වෙනි ස්ථානය. ශ්‍රී ලංකාව එම ලයිස්තුවේ රැඳී සිටින්නේ 71 වෙනි ස්ථානය. ඒ වගේම ලෝක දූෂණ දර්ශකයෙන් ආමේනියාවට හිමි වෙන්නේ 63 වෙනි ස්ථානය. ආමේනියාව තුළ භාවිතාවන මුදල් ඒකකය හඳුන්වන්නේ ඩ්‍රාම් නමින්. මේ වීඩියෝ සිදු කරන මොහොත වෙද්දී ආමේනියන් ඩ්‍රාම් එකක් ශ්‍රී ලංකන් රුපියල් 779ක් වෙනවා.